අපි බොරු චෝදනා නගෙනවා නම් බොරු කියනවා නම් ඊට අදාළ අනිත් පාර්ශ්වයන්ට පුළුවන් අපට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න. හැබැයි අපිට දැන් නඩු දානවා කියලා කිව්වා මහින්දරාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන්. හැබැයි තව වෙනකුණත් අපේ ඉන්දරවාසියක් කතාවේ නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතා වගකීමෙන් තමයි කතා කරන්නේ, වගකීමෙන් තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. අපි ඇවන්ගාඩ් එක සම්බන්ධයෙන් උත්තරක් නෙමෙයි, තව පැමිණි ගොඩාක් දැම්මා. ඒ පැමිණි හැම එකක්ම දාලා තියෙන්නේ ඉතාමත්ම වගකීමක් සහිතව, වගකීම් සහිතව. අපිට කාරණා ඇත්ත වුණත් ඔප්පු කරන්න අදාළ කාරුණු මදි නම් අපිව ඉදිරිපත් කරලා නැහැ. කාරණේ ඇත්ත. නමුත් ඊට අදාළ සාක්ෂි මදි නම් අපිව ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අත්තමත් මේක පරීක්ෂණතාව ඉවරලා නැහැ. ඒ වගේම තමයි මේ පිළිබඳව ඉදිරියේදී අපි පක්ෂ විදියට මේ සම්බන්ධතාවත් තොරතුරු විදියට දානවා. විශේෂයෙන්ම KP-ට විරුද්ධව නඩු දාන්න ඉන්දියාවට තොරතුරු තියෙනවා. හැබැයි පහුගිය දවසේ KP-ට විරුද්ධ නඩු දාන්න ඊට අදාළව විවාදයක් රටතුළ මතු වුණා. නීතිපතිවරයාගේ පැත්තෙන් ප්‍රකාශ වෙච්ච කාරණාත් එක්ක ගත්තාම ඉතින් KP-ට විරුද්ධව නඩු දාන්න ඉන්දියාවටත් තොරතුරු තියද්දි ලංකාවට ඒක කවුරුරි නැහැයි කියනවා නම් ඇත්තට මේක දෙවතාවක් හිතන්න ඕන කාරණයක්. ඉතින් මේ තත්වයන් තුළ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉතා වගකීමෙන් තමයි හැම දෙයක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ. ඒකේ වයි වගේ සියල්ලගේම වගකීම අපි බාර ගන්නවා. ඒක රටේ ජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම භාවිතාව මොකක්ද කියලා. දැන් විශේෂයෙන්ම දැන් මේ සම්බන්ධ කතා නැනකොට දැන් එකක් තමයි දැන් අපි ව්‍යස්තදායක සභාවට ජනතා විමුක්ති පෙරමුණට ඉඩකඩ දුන්නා කියලා අපේ අජිත් මන්ත්‍රීතුමාගේ පැත්තෙන් මතු වුණා. ඇත්තටම සුළු පක්ෂ වෙනුවෙන් ඒ තියෙන අවස්ථාව. ඒ අවස්ථාව තමයි සුළු පක්ෂ නියෝජනය කිරීම වෙනුවෙන් එක ලැබිලා තියෙන්නේ. ඔව් ඒක ඒක එතකොට ඒ සුළු පක්ෂ වෙනුවෙන් ලැබිච්ච අයිතියක් කියන එක එතකොට. ඒක ඒක වගකීමක් විතරක් ඒක ඔබතුමා ගන්නත් ඕනේ. මම කියන්නේ එකක් නෙමෙයි ඒක. ඔව් ඒක වැරද්දක්. එතකොට පඩියක් යෝනි ගන්න නෙමෙයි. ඔව් ඒක හරි. එතකොට ඊළඟට අත වශයෙන්ම දැන් මේ ඇමති මණ්ඩලය තාම මම හිතන්නේ මේක තාම ඉවර නැහැ. දැන් ඉස්සරහට තවත් මේක ඇමතිතුරු පැටව ගහයි. පහුගිය ආණ්ඩුවක් මේ චෝදනා බරපතල විදිහටම තිබුණා. ඒ පස්සේ ඒ චෝදනා ඉල්ල කරලා තමයි වර්තමාන ආණ්ඩුව එන්නේ. ඊට පස්සේ ඒ ආණ්ඩුවත් ඒ පාරේම යන තත්ත්වයක් තමයි දැන් පෙන්වෙන්න තියෙන්නේ. මෙන්න මේ වාතාවරණය ඇතුලේ දැන් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරනකොට ඇත්තටම දැන් මේ වෙනකොට රට තුල බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් විදිහට මතුවලා තියෙනවා වීගොවියාගේ ප්‍රශ්නේ. මෙතන වචනයක් හරි කතා කරනකොට ඒක විශාල අරුවක් සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා විදිහට.